टीचर आई बोन मैडम आपली आडो छूट तेने काम बारे में बोलते छूटता। हाँ टीचर। अरे पेहना पानती है पटांगा मुद आई बो आन आई बो आन टीचर आई बो आन पुताले हैं मोमो एक बोल लांगे ना अंगली ने नवादे तो कोटा का ताकरा ना ले ऐसी हैं मोमो हैं मने दिन ने ओ टीचर හැමෝම තමන්ගේ නමින් තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? හරි පුතේ එහෙනම් අද දැන් අපි ගිය සතියේ කරපු පාඩමම කරන්න කියලා හිතාගෙන නෙවෙයි ටීචර් ආවේ ටීචර් ඇහෙනව නේද ඔව් ටීචර් ඔව් ටීචර් හරි පුතේ thank you හරි එතකොට ගිය සතියේ අපි මොන පාඩමද කර කර හිටියේ හත වසරේ කවුරු හරි උත්තර දෙන්න බලන්න මතක ගන්න प्रश्न हम छोटा स्लाइड देगा ये साथी एक अरबों पार्ट में अलूटिंग ज्वाइन है चाहे तीन ना वाले अपने प्रेजेंटेशन है कि निकले एक छोटा बाले ला आई अभी मैं खाता अदर टीचर कराने पार्ट में ने मैं अदर विनेक का कराने तो मैं हितागे ना आवे स्क्रीन का पेन वादे මෙන්න මේක තමයි කලේ මේ ගිය සතියේ ඉඳලාම කරපු ටික පුත්තේ මම එන්නනා හරි අපි ජීවත් වෙන පෘථිවි ගෝලය හත වසරේ පළවෙනි පාඩම ඊට පස්සේ ඒක අපි ඉස්සෙල්ලාම කළා මොකක්ද කලේ මේ කොටසට එන්න කලින් අපි කළා පෘථිවිය කියන්නේ මොකක්ද ඒක සුවිශේෂී වීමට හේතු තුනක් ලියාගත්තා දැන් හැමෝම ළඟ ඒක තියෙනවද ट्यूट का है वो मगता दे हम क्यों ट्यूट का रंग इन्ने किया है मोटे में वो गत्तो है रेस सेंड करने वाला
Are you okay? Good day, Ranga Tiena. Have a chance, Kathy. Good. Tarushi Hondai. Got to tilt, got to have Momo Hondai put it. But make a Liana Bulu and Hari. Etocote, Potelia got to tilt, ticket, tilt, take it a gun. Honda there. Hari Akla Hondai, Mata Pena, Pena, and Ampi Kua. The water tilt, take it in a apipotelia got to ticket, tilt, take it a gun. Hamada made him a mataka. හරි එතකොට අපි පෘථුවියේ සුවිශේෂී වීමට හේතු කතා කළා ඊට පස්සේ එකෙන් ආවා පෘථුවියේ මේ අක්ෂය කක්ෂය කියන්නේ මොනවද කියලා හඳුනගෙන අපි ඊට පස්සේ ගිය සතියේ කතා කළා අලුත් මාතෘකාවක් මෙන්න මේක පෘථුවියේ භ්‍රමණය කියන එක දැන් පෘථුවියේ භ්‍රමණය කිව්වහම ඕනි කෙනෙකුට කියන්න පුළුවන්ද පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකක්ද කියලා ආ නම් කරලා අහන්නද බලන්න එක්කෙනෙක්ගෙන් Raise hand karang in the kenegging a hand nanko. Hari. Yanna puluan de Akla king hamwati. Akla de kyanna puluan de Prutuvi, Brahmane kyanimukad de kiela. Akla de puluan de Prutuvi, Brahmane. Let them. පුළුවන් පුතෙක් මට මේ මයික් එක ඔන් කරලා කියන්න බලන්න. පෘථුවියේ භ්‍රමණය. ටීචර් ඇහෙනවද? Sorry. Then all at a katagra and a pulua. Then Harina, teacher. හරි. ඔන්න රේස් හෑන් කරපු අයගෙන් ටීචර්ට හිතුණ නමක් කියලා අහුවා. එයා උත්තරේ දුන්නා. මට කියන්න. මම කලින් අහපු දූගෙන් අහන්න. අක්ලා කියන්න බලන්න පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකද්ද? දැන් ජොයින් උනා ඒක අපි කතා කරකීම. හරි. ඒකට කොච්චර කාලයක් ගියාද? 24 එක දවසක්. ගුඩ්. ගොඩක් හොඳයි. මට ඉත හරි. ඊට පස්සේ මම ආයි ප්‍රශ්නයක් අහනවා අපි දැන් පෘථුවියේ භ්‍රමණය අපි මේ ගිය සතියේ කතා කරපු ටික පුතේ පොඩ්ඩක් මතක් කරන්නේ අලුතින් ජොයින් වුණා ඉන්නවා නම් බලා ගන්නත් එක්ක පෘථුවියේ භ්‍රමණය කියන්නේ මොකද්ද ඒකට කොච්චර කාලයක් ගියාද කියලා අපි කතා කරා ඊට පස්සේ අපි කතා කළා පෘථුවියේ පරිභ්‍රමණය දැන් ඔන්න සද්ද කරන්න බෑ දැන් කියන්න පෘථුවියේ පරිභ්‍රමණය කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් අය රේස් හෑන් කරා කලින් රේස් හෑන් කළා ඇයි මේක කියන්න පුළුවන් නම් එහෙමම ඉන්න. ඒතකොට ටීචර් තුන්දෙනෙක්ගෙන් අහනවා. ටීචර් මට පුළුවන්. මම ටීචර් තුන්දෙනෙක්ගේ නම් කියලා හිතන අයගෙන් අහන්නම් පුතේ. ගොඩාක් අය රේස් හෑන් කළානේ. හරි. කියන්න බලන්න. කාගෙන්ද අහන්නේ? මහීමට පුළුවන්ද? මහීමද? මහීමද? පුළුවන් ටීචර්. ආ කියන්න බලන්න පෘථුවියේ පරිභ්‍රමණය. කටා ගමන් කිරීම. පෘථුවිය. කටා පෙරදීම. මට පැහැදිලි නැහැනේ පුතේ. පෘථුවිය ටීචර් මම කියන්නද? හරි අපි අහපු පුතාට අහපු පුතා උත්තරේ දෙන්න නේද? හරි තව කෙනෙක්ගෙන් අහමු හොඳයි. මට කියන්නද? ආ කියන්න බලන්න. Teacher, මේ පෘථුවියේ පරිභ්‍රමණය කියන්නේ සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365ක් පැය 6ක කාලේ. නෑ මම ඇහුවේ දැන් පෘථුවිය තමන් වටේ කැරකීම පෘථුවියේ භ්‍රමණය. මට එහෙම කියන්න බහුතොට පෘථුවියේ පරිභ්‍රමණය කියන්නේ net මිට පුළුවන්ද?
නැත්නම් උත්තරයක් දෙන්න බලන්න පෘථුවේ පරිභ්‍රමණය කියන්නේ මොකක්ද කියලා ඊට මට පුළුවන් මන් කිරීමේ පෘථුවේ සූර්යයාට ගමන් කිරීමේ ගමන් කිරීම ගුඩ් තව කෙනෙක්ගෙන් අහනවා ශපායට පුළුවන්ද ඊට මට පෘථුවේ සූර්යයාට ගමන් කිරීම හරි තේනුජ කියන්න බලන්න තේනුජ කොනෙන්ද හරි අපි යන තව කෙනෙක්ගෙන් අහමු ඇත්තටම උත්තර ටික හරි මම හිතනවා මේක තේරිලා තමයි කියුවේ කියලා පෘථුවිය තමන් වටා කරගෙන කොට අපි භ්‍රමණය කියනවා සූර්යයා වටා පෘථුවිය ගමන් කරනකොට තමන් වටේ කරගෙන සූර්යයා වටේ යනවා නම් පරිභ්‍රමණය එහෙනම් දැන් ඔයගොල්ලෝ කියන්න කැමති කෙනෙක් පෘථුවිය පරිභ්‍රමණය වෙන දවස් කීයක් යනවද 365 දවස් 365 अति पल මට කියන්නකෝ දැන් අපි සති 3ක් ඉගෙන ගත්තනේ චුට්ටෙ චුට්ටෙ තමයි ඉගෙන ගත්තේ මට පුතාලා කියන්නේ මේ ඉගෙනගත්තු කොටස් ටික ඔයාලට කොහොමද තේරුණාද මතකද දැන් මම චුට්ටක් මතක් කරලා දුන්නනේ yes i understood කේ මට තේරුම් ගන්න පුතා තේරුණා මේ චුට්ටේ හැමෝම රේසෑන් කරන්න නැත්නම් මම හිතනවා රේසෑන් කරලා තියෙන අය එතකොට තේරුම් ගත්තු අය කියන තා प्रश्न अहते हरी हरी गुड पुते मट සතුටේ ගොඩක් අය රේසෑන් කරලා තියෙනවා කියන්නේ ගොඩක් අයට පාඩම තේරිලා තියෙනවා හරිද හරි ලියන්න එපා ඇනොටේෂන් ඔක් කරනකන් ඉන්න හරි අද කතා කරන්නේ හතවසරේ පාඩමක් නෙවෙයි හරිද ඔයාලට ගෙස් කරන්න පුළුවන් මොකද්ද කියලා ටීචර් කිව්වා පොත් දෙකක් තියාගන්න කියලා හතවසරේ පාඩම් ටිකක් තියනවා හැබැයි ඒ අතරේ මම කිව්වා හයවසරේ දැන් ටර්ම් ටෙස්ට් එක තියෙනවානේ තුන්වෙනි වාරේ එතකොට තුන්වෙනි වාරේට ඕනේ ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නත් පන්තියේ එක සතියක් වෙන් කරලා කරනවා ගොඩක් වෙලාවට ඒක අන්තිම සතිය වෙයි ඒක කරද්දි කියලා එතකොට දිනේ බැලුවොත් අද අන්තිම සතිය ඒ නිසා මම හිතුවා ඔයාලට හතවසරේ මේ පාඩම දැන් අපි කොටස් ටිකක් ඉගෙන ගත්තනේ ඒකේ තව පොඩි කොටස් ටිකක් තමයි තියෙන්නේ සිතියන් ටිකක් ලකුණු කරලා තව සංකල්ප දෙක තුනක් ඉගෙන ගන්න. ඒ නිසා පුතේ මම හිතුවා අද ඔයගොල්ලන්ට හතවසරට ඕනි වෙන විදිහට ප්‍රශ්න ටිකක්, ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයක්, කෙටි ප්‍රශ්න පත්‍රයක් කරන්න. දැන් 4:17යිනේ. අපි මට හිතෙන විදිහට ප්‍රශ්න පත්‍රයම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න. එතකොට ටීචර් කියන ප්‍රශ්න පහක් පහ තමයි අපි කරන්නේ. ප්‍රශ්න තිබ්බොත් මම අහන්න වෙලාවක් දෙන්නම්. ටියුටෙක් ගත්තේ නෑ පුතා. දැන් මම ප්‍රශ්න පත්‍රයක් කරනවා කියලා තමයි දැන් කතා කරගෙන ගියේ. ප්‍රශ්න පත්‍රය ෂෙයා කළාම මම ප්‍රශ්න පහක් පෙන්නනවා. ඔයගොල්ලෝ ප්‍රශ්න පහ හය වසරේ පුනරීක්ෂණ ලියන පොත තමයි අද ගන්න ඕනේ කියන්නේ. හරිද? හය වසරේ පුනරීක්ෂණ ලියන පොත අරගෙන ඒක උඩින්ම ලියන්න පුනරීක්ෂණ 1 කියන්නේ. හරි අපි මුලින්ම කරගෙන යමු. එතකොට ඔයාලට පැටලෙන්නේ නෑ. හැමෝම ගන්න හය වසරේ ප්‍රශ්න තිබ්බොත් අහන්න පුළුවන්. හය වසරේ පුනරීක්ෂණ ලියන පොත ගත්තද? Yes teacher. හරි ඔකේ. හැමෝම ගන්න අද පොතක් නැතිව ඇය මම කිව්ව පොත් දෙකක් තියාගන්න කියලා හත වසරටයි හය වසරේ පුනරීක්ෂණ කරන්නයි. පොතක් නැති අය අදට කොලයක් අරගන්න පොතක් අරන් ලියාගන්න. teacher 160 වැඩිද? පුතේ මට ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඉස්කෝලවල මේ කියනවා ලගේ grade 6 එක හය වසරේ
term test තියෙන dates එහෙම දුන්න ඇයි ඉන්නවද නැත්නම් තාම පාඩම් ටික යනවද ස්කෝල් level මට චුට්ටක් ඔයගොල්ලෝ කියන්නකෝ chat box එකට දැම්මා ජනවරි term test ඉතින් අපි විභාගෙ ලීවා තාම ලකුණු ආවේ නැහැ ජනවරි term test අපි විභාගෙ ගලේ නැහැ මෙහෙම වැඩක් කරමු term test එක තිබ්බේ නැති අය මට චුට්ටක් raise hand කරා term test එක තිබ්බේ නැති අය 6 වසර අද බලා ගන්න පුතේ කී දෙනෙක් ඉන්නවද කියලා? ඒ හැමෝම රේස් හෑන් කරන්න පුතේ. නැත්තම් බලා ගන්න බෑ. මොකද්ද මඩම්? 6 වසරේ 3 වෙනි වාරේ විභාගේ ටර්ම් ටෙස්ට් එක තිබ්බ නැති අය රේස් හෑන් කරන්න පුතේ. ඉක්මන් කරන්න. දැන් මට අද බලා ගන්න ඕනේ පාඩමට යනවද? දෙනකෝ පේපර් එක කරනවද කියලා. හැමෝම सिग्नल कनेक्शन प्रश्न दिए ना कम पुते हरी मट इतने गुडकर्म टेस्ट तीबीला देना अद मे प्रश्न पत्र कर मुने पेपर कर मुद जनवरी ओके හරි එතකොට ඔයගොල්ලන්ට ටියුට් එක මේ ලබන සතියේදී අරන් එන්න අපි ලබන සතිය අලුත් මාසයක් නෙන්නේ එතකොට ආයි 7 වසරේ පාඩමට යන මොකද ජනවාරිත් වාරි විභාග තියෙනයි ඉන්න නිසා හරි අපි මේ පුනරීක්ෂණ ටික කරමු ඒ කියන්නේ මේක ප්‍රශ්න පත්‍රයක් පුතේ ෂෙයා කළාම මම පළවෙනි ප්‍රශ්න පහ කරන්න කියනවා ඒගොල්ලෝ ටග් ගාලා ලියන උත්තර ටිකත් ටග් ගාලා ඉස්සරහින් ලියන්න එතකොට මම ප්‍රශ්න පත්‍රයේ ඊළඟට මේ ප්‍රශ්න පහ සාකච්ඡා කරනවා ගොඩක් අයට ටර්ම් ටෙස්ට් තිබ්බ නිසා ප්‍රශ්න ලියන්න ඕනේද ටීචර් ප්‍රශ්න නියමුනේද නැත්නම් ඔයගොල්ලන්ට ආයි බලද්දි උත්තරේ විතරනේ තියෙන්නේ හැබැයි පුතේ මේ වැඩේ ටිකක් ඉක්මනට කරන්න ඕනේ කියන්නේ සුට ඉක්මනට ලියාගෙන යමු ටිකක් ප්‍රශ්න පත්‍රයේ තියනවාද අපි පුළුවන් තරම් කරන්න බලමු හරිනේ දැන් මම ඔයාලට ග්‍රේඩ් 6 කළෙත් නැහනේ එතකොට මම ඒ නිසා මම පාඩම් කරපු නැති නිසා මම 7 ඉඳන්නේ පටන් ගත්තේ මට ඒත් ඉඳන් කරන්න යන්න පුළුවන් පුතේ ඒත් ඔයාලා ग्रेड सिक्स कोहम कर प्रश्न पत्र में वेबसाइट नोट पुते वेबसाइट पाड़ टीक तीयन इतकोट एक नोट फिल कर वीडियो अलगे प्रश्न अद मम साकर पुनरीक्षण ठीक मेके क्षण पुनरीक्षण पुनरीक्षण ओके मेन मे पलवे मेन मे टीच मे पेन लियान अंक पहादाक्वा प्रश्न वाले हिस्तन सुचन वरहां තෝරා හිස්තැන් මත ලියන්න ප්‍රශ්න පහක් තියෙනවා ඒ ප්‍රශ්න පහ කරන්න එකට කරන්න ටීචර් දෙන්නම් විනාඩි 7ක් ටීචර් ඔකේ මේ ප්‍රශ්න ටික ලියන්න ඕනේද පොතේ අපි ලියා ගමු නේද පුතේ දැන් කරන් පටන් ගන්න ප්‍රශ්න තියෙන අය අහුවට අනික අය පටන් ගන්න විනාඩි 7ක් දෙන්නම් ඉක්මනට ලියලා කරමු පොඩි ප්‍රශ්න තියෙන්නේ ठीक है।
ප්‍රශ්න ලියමු නේද පුතේ එතකොට පැහැදිලි ඉන්න ටක් ගාලා බලා ගන්න පුළුවන් නේ මම ඔයාලා කරනවද කියලා බලන වීඩියෝ ඔන් කරලා තියෙන අයගේ නැත්නම් වෙන වැඩ කරනවද දන්නේ නැහැ කැමතියි වීඩියෝ ඔන් කරලාම ලියන්න එතකොට ටීචර් බලා ගන්න පුළුවන් උත්තර ලියනවද කියලා විනාඩි 7න් මම කතා කරන්න ගන්නවා පුතේ ඕකේ පුතේ හරි සද්ද ඔයාලා ලියන්න ලියලි වරුණාය රේස්ටෑන් කරන්න. එතකොට ඔක්කොම ලියලි වරුණාද කියලා බලන්න. තව දෙයක් පොත්වලින් බලන්න එපා. මතක විදිහට ලියන්න. ඔයාලගේ ටර්ම් ටෙස්ට් එකක් කියලා හිතලා ඒ විදිහටම ලියන්න. උත්තර වැරදුනට කමන්නේ. උත්තරත් ලියන්න ඕනද? උත්තරේ ලියන්න පුතේ. ප්‍රශ්නේ ලියලා වරහන් ඇතුලේ තියෙන උත්තර ටික. පුතාලට වරහන් ඉක්මනට ඇතුලේ දෙන උත්තර ටික ලියන්න පුළුවන් නම් ලියාගන්න ඉක්මනට. එතකොට හරි. එතකොට නිකන් සම්පූර්ණයිනේ. හරි විනාඩි 7ක් 10ක් දෙන්නම් ඉක්මනට කරන්න. ඔයාලා ඉක්මනට කරන තරමට අපිට ප්‍රශ්න පත්‍රය ගොඩක් කරන්න පුළුවන්. එතකොට chance වැඩි. ටීචර් දැන් අපි ලියමු සද්ද නොකර. මම ඊට පස්සේ ආයෙ ප්‍රශ්න ටික අහනවා. ප්‍රශ්න මොනවාද කියලා ටීචර් අහන්න. ටියුට් එකේ නෙමෙයිනේ කරන්න ඕනේ ටීචර්. මේක 6 වසර පුනරීක්ෂණ කරන්න මම පොතක් ගන්න කිව්වේ ඒකේ එක නැති අය අදට කොලේක ලියලා පොතක් අරන් පස්සේ ලියන්න. ඕකේ. දැන් කරන්න 4:27 විතර වෙද්දි මම අහනවා. ප්‍රශ්නයක් තිබ්බොත් chat list එකට මේ chat එකට දාන්න පුතේ. එතකොට මට උත්තරේ ඒගම් දෙන්න ලේසි. උත්තර ලියන්න ඕනේ වෙන වැඩ කරන්න බෑ බලාගෙන ඉන්න ටීචර්
පොතෙන් බලන්නත් එපා. අපි ලකුණුත් බලනවා ඒ නිසා පොතෙන් බලන්න බෑ. Taman dan uttare liyanna ona. තව වෙලාව ඕනිය ඇතු උස්සන් බලන්න. එලාව ගොඩක් ඇට ඕනේ නේ තව විනාඩි 3ක් 4ක් දෙන්න. හරි ඔයාලා ලියන්න. ඉක්මනට ලිව්වොත් අපිට තව ප්‍රශ්න ටිකක් වැඩිපුර කරන්න පුළුවන්. කොට විභාගයට යද්දි ලේසි වෙයි. ඉවරය ආයි උත්තර ටික බලන්න. ඉබා ප්‍රශ්න පත්‍රේ දැන් අපි විභාගෙට ගියත් එකපාරක් ලියලා ඉන්නේ නැහැ. මොකද අපි කොච්චර හිතුවත් සමහර උත්තර වැරදිලා යන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ආයි පාරක් බලන්න. ලියලා ඉවරය තව එකපාරක් බලන්න. लियली उरने का मामा ले सैन कराना अनिके चुट्टा किक मंडली आना तब विनाडी देखा देना तरटिकात का तागरान नौने ने उत्तर बलमुद उत्तर की कथा कर मुद इतना रियल की अला विनाडी हट वैडिये दहाकट किटना पलवे प्रश्न हरी हरी
දාගරම පහන ටික රතු පෑනෙන් හරි දා ගන්නද ආ ඔයාලා හරියක් දා ගන්න පුතේ රතු පෑනම ඕනිත් නැහැ ඔයාලා කළු පෑන හරි ලියපු පාට පෑන ඇරෙන්න වෙන පෑනකින් හරියක් දා ගන්න ප්‍රශ්නේ මේක තියෙනවා නම් ඒක ඉස්සරහින් දැන් අංග ඉස්සරහින් හරියක් දා ගන්න ඕකේ මට ඉතන දැන් කතා කළොත් හොඳයි කියලා අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කරමු ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කතා කරලා උත්තරේ කතා කරගෙන යන්න මට ඔයගොල්ලෝ හරියයි මට බලන්න විදිහක් නැහැ නේද ඔයාලා ඒක ස්කෑන් කරන්න ඕකේ ටීචර් මම දියලි වලයි ටීචර් හරි අපි රේසන් එහෙනම් මෙහෙම කරමු ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ග්‍රාම නිලධාරී කොට්ටාස කීපයක් එකතු වීමෙන් හිස්තැන සෑදී ඇත මොකද්ද මෙතනින් සෑදීලා තියෙන පුරවා පළාතක්ද දිස්ත්‍රික්කය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය එතකොට අපි දන්නවා පරිපාලන ධූරාවලිය ගත්තාම පරිපාලන ඒකක හතරක් තියෙනවා මම චුට්ටක් පැහැදිලි කරගෙන යන්නම් මතක නැති අයට චුට්ටක් මතක් වෙන්න ග්‍රාම නිලධාරී කොට්ටාසයයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයි දිස්ත්‍රික්කයයි පළාතයි එතකොට ග්‍රාම නිලධාරී කොට්ටාස කීපයක් එකතු වෙලා තමයි හැදෙන්නේ උතනින් උත්තරේ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හරි අය හරියක් දාගන්න වැරදි අය වැරදි ලකුණ දාලා ඉස්සරහින් උත්තරේ ලියා ගන්න ඕකේ ගොඩක් අයගේ හරි රේස් හෑන් කරලා තියෙනවා ගොඩක් අය හොඳයි එතකොට තව චුට්ටක් ඕක මතක තියාගත්තොත් ග්‍රාම නිලධාරී කොට්ටාස ටිකක් එකතු වෙලා හැදෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒක තමයි ප්‍රශ්නේ. කොට දැන් අපෙන් අහුවොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයක් එකතු වීමෙන් මොකද හැදෙන්නේ? උත්තරේ වෙන්නේ දිස්ත්‍රික්කය. දිස්ත්‍රික්ක ටිකක් එකතු වීමෙන් හැදෙනවා පළාත. ඒ විදිහට තමයි ওই පරිපාලන ධූරාවලිය යන්නේ. ඔයාලගේ පළවෙනි පාඩමේ තමයි ඕක තියෙන්නේ. එතකොට උත්තරේ මේකට උත්තරේ ග්‍රාම නිලධාරී කොට්ටාස කීපයක් එකතු වීමෙන් හැදෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හරි අය ලකුණු දෙකක් දාගන්න ඉස්සරහින් දෙකක් ඊළඟ එක ශ්‍රී ලංකාවේ විශාලම දිස්ත්‍රික්කය කොට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා විශාලම එක තමයි ඔතනින් උත්තරේ මොකද අනුරාධපුරය විශාලම දිස්ත්‍රික්කය අනුරාධපුරය එතකොට ඕක හරි අය ලකුණු දෙකක් දාගන්න කුඩාම කැහුවා නම් ඔතන එකක් තියෙනවා. කුඩාම් දිස්ත්‍රික්කය තමයි කොළඹ. ඒකට අහලා තියෙන්නේ විශාලම උත්තරේ අනුරාධපුරයේ ලකුණු දෙකක් දාගන්න. ඊළඟ ප්‍රශ්නේ කාලගුණික මූලිකාංගයක් වන්නේ. කාලගුණික මූලිකාංග ලිස්ට් එකක්ම තියෙනවා. උෂ්ණත්වය, වර්ෂාපතනය, සුළඟ, වායු පීඩනය මේ විදිහට. එතකොට ඔතනින් ඒවෙන් තියෙන්නේ උෂ්ණත්වය ක්‍රාත්‍ය වර්ෂාපතනෙ එහෙම මුකුත් නැහැ වනාන්තර කියන්නේ කාලගුණික මූලිකාංගයක් නෙවෙයි භූෂමතාවය කියන්නේත් කාලගුණික මූලිකාංගයක් නෙවෙයි එතකොට උෂ්ණත්වය තමයි උත්තරේ එන්නේ ලකුණු දෙකයි ඒ අවිධිමත් භූමි පරිහරණය කියන්නේ භූමිය සැලකිල්ලක් නැතුව විධිමත් ආයුරෙන් භාවිත කරන්නේ නැති වුනහම මොකක්ද වෙන්නේ පළවෙනි එක තියෙනවා වනවගා වනවගා වෙන්නේ විදිහක් නැහැ සදීනවා පාංචු පාදනය සහ පාංචු සංරක්ෂණය. එතකොට පාංචු සංරක්ෂණය කියන එක වෙන්න විදියකුත් නැහැ. අවිධිමත් සැලකිල්ලක් නැතුව භූමිය පරිහරණය කළොත් පස සංරක්ෂණය වෙන්නේ නැහැ. එතකොට උත්තරේ වෙන්න ඕනේ කී අංක 2. ඒ කියන්නේ පාංචු පාදනය. අවිධිමත් භූමි පරිහරණය නිසා වෙන්නේ පාංචු පාදනය. පාංචු පාදනය කියන්නේ පස සෝදා යාම. හරිනම් ලකුණු දෙකක් දාගන්න. අන්තිම එක අම්ල වැසි ඇතිවීම නිසා මොකද්ද වෙන්නේ කියලා අහලා තියෙනවා අම්ල වැසි කියන්නේ අහිතකර වායුන් දෙක සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායුව එහෙම ඉහළ වායු ගෝලයට ගිහිල්ලා ඒවත් එක්ක වර්ෂාව ඇති වෙනකොට තමයි අම්ල වැස්සක් කියලා කියන්නේ. ඒකට අම්ල වැස්ස කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. එතකොට අම්ල වැසි ඇතිවීමෙන් මෙතනින් හොඳ ප්‍රතිඵලයක් ඇති වෙන්න විදිහක් නැහැ පුතේ. එතකොට ජලයේ වාෂ්ප වීම කියන එක වෙන්නේ නැහැ. ජලජ ජීවීන් බිහිවීම වෙන්නේ නැහැ. අම්ල වැස්සකින් ජලජ ජීවීන්ට හානි වීම තමයි වෙන්න පුළුවන්. හැබැයි අම්ල සහිත වැස්සක් වැටුණොත් පොළවට පස නිසරු වීම කියන එක වෙන්න පුළුවන්. ඒකට උත්තරය පස නිසරු වීම.
එකට හරිනම් ලකුණු දෙකයි නැත්නම් හරි උත්තරේ දාගන්න. ඔව් හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගන්න. එතකොට ඔතන ඔයාලා ලකුණු 10න් කීයද කියලා දාගන්න. කියන්නේ එක ප්‍රශ්නයකට ලකුණු දෙකයි. ප්‍රශ්න පහක් නේ. එතකොට ලකුණු 10න් කීයක් තියද කියලා දාගන්න. මම ආයෙ උත්තර ටික කියන්නම්. ග්‍රාමීයදාරී කොට්ටාස කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. ශ්‍රී ලංකාවේ විශාලම දිස්ත්‍රික්කය අනුරාධපුරය. කාලගුණික මූලිකාංගයක් වන්නේ උෂ්ණත්වය. අවිධිමත් භූමි පරිහරණය නිසා මොකද වෙන්නේ? පාංචුපාදනය. අම්ල වැසි නිසා පස නිසරු වීම. දැන් මට නැත්නම් අපි පළවෙනි ප්‍රශ්නේ කළා. මේකේ මොකක් හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. රේස් හෑන්ඩ් කරන්න බලන්න 10න් 10ම ගත්ත අය. 10න් 10ම තියන අය. ගොඩක් අයට තියෙනව නේද? Good. ඔක්කොම රේස් හෑන්ඩ් කරන්න. අම්ල වැස්සක් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. අම්ල වැස්සක් කියන්නේ වායු වර්ග දෙකක් තියෙනවා. මේක ඔයාලට වෙච්චර අහපු නිසා උත්තරයක් දෙන්නේ. වායු වර්ග දෙකක් තියෙනවා පුතේ. සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් කියන. හරිද? මතක තියාගන්න ඕනි නෑ. එතකොට ඒ වායු වර්ග දෙක ඉහළ වායු ගෝලයට ගිහිල්ලා ඒව වැස්සත් එක්ක එකතු වෙලා ආයි ඒ කියන්නේ ජල වාෂ්පත් එක්ක එකතු වෙලා වැස්ස විදිහට ආයි පොළවට වැටෙනවා. එතකොට වැස්සේ අර අහිතකර වායු වර්ග දෙකත් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ අහිතකර වායු වර්ග දෙකත් එක්ක වැස්ස වැටෙනකොට තමයි අම්ල වැසි කියලා හිතේ. කියන්නේ එතකොට අම්ල වැසි ඇති වුනහම පස නිසරු වෙනවා. එතකොට ජලාශ වලට වගේ ගියොත් ඒව දූෂණය වෙනවා. එතකොට මේ විදිහට ජලජ ජීවීන් ගත්තොත් එයාලා මැරෙනවා. ඒ වගේ අහිතකර ප්‍රතිඵල තමයි එන්නේ. හරි නේද නැත්නම්? प्रश्न प्रश्न हितकर वायु वर्ग देखतीनवा सल्फर डाइऑक्साइड सह नाइट्रोजन ऑक्साइड හරිද ඒ දෙක අපි දැන් මිනිසු කරන ඔය වාහන ධාවනය කරනකොට ඒ වගේ දේවල් වලින් ඒවා ඉහළ අහතට යනවා හරිද එතකොට අහතට ගියන් පස්සේ දැන් අපි කියන වැස්ස ඇති වෙනවනේ එතකොට ඒ වායුවුත් ඒ වැස්ස ඇති වෙනකොට ඒවට එකතු වෙනවා ඒ වායුවත් එක්කම තමයි වහින්නේ එතකොට ඒව ලංකාවේ තාම ගොඩක් නැහැ පුතේ ඕක ගොඩක් වෙලාවට තියෙන්නේ යුරෝපය ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ඉතාලිය ඒ වගේ රටවල් වල තමයි අම්ල වැසි ගොඩක් තියෙන්නේ. එතකොට ඒ අර මං කියපු ආයුත් එක වහින්නේ. එතකොට ඒ මොනවද වෙන්නේ දැන් අපි කිව්ව විදිහට මොකද උත්තරේ උනේ? පස නිසරු වීම. අන්න හරි. තව වෙන දේවල් මොනවද? දැන් තව ඔයාලා මතක තියාගන්න. ජලයේ දූෂණය වෙනවා. වායුව ජලජ ජීවීන් මැරෙනවා. ජලජ ජීවීන් මැරෙනවා. ජලජ ජීවීන් මැරෙනවා. ඔව් එතකොට වනාන්තරයකට වැටුණා. අම්ල වැස්ස වනාන්තරයකට වැටුණා. පරිසර දූෂණය වැඩි පරිසරයේ දූෂණය වෙනවා. වනාන්තරයේ විනාශ වෙලා යනවා. එතකොට වාතයේ දූෂණය වෙනවා. වාතයේ දූෂණය වීම. දැන් මං හිතනවා අම්ල වැස්ස කියන්නේ මොකක්ද කියලා තේරුණයි කියලා. ඔයාලගේ පොතේ තියෙනවා. ඔයාලට සාමාන්‍යයෙන් සමහරට ඒ පාඩම අහු වෙනවද ඉස්කෝලේ කළාද කියලා නම් මම දන්නේ නැහැ. අපි හයේ කළේ නැහැනේ. හරි දැන් ඔයාලට අම්ල වැස්සෙන් අහිතකර ප්‍රතිඵලයක් આવොත් පුළුවන් නේද ලියන්න? කියන්නේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ නරක ප්‍රතිඵල තමයි. හොඳ ප්‍රතිඵල නෑ අම්ල වැස්සේ. ගොඩක් වෙලාවට ওই විදිහට පස නිසරු වෙනවා, සත්තු මැරෙනවා, වනාන්තර විනාශ වෙනවා, පරිසරයේ දූෂණය වෙනවා, අන්නේ වගේ දේවල් තමයි වෙන්නේ. ඕකේ. ලකුණු 10 ගත්තා. ගොඩාක් ඇහි කිය හරිම සතුටුයි. අපි අන්තිමටම බලමු ඔක්කොම ලකුණු කොච්චරක් අරන් තියෙන්නේ කියලා. හරි. ඊළඟට මම දෙනවා මේ ප්‍රශ්නේ. දැන් 4:43 නේ මේකේ තියෙන්නේ හරි වැරදි දාන්න. හරිද?
එතකොට ගොඩක් වෙලා යන්නේ නැහැ ප්‍රශ්න ලියාගත්ත හොඳට කියවන්න ඕනි හරි වැරදි දාන ප්‍රශ්න වල ඔයාලා අමාරුවේ දාන්න පුළුවන් එනිසා ප්‍රශ්න හොඳට කියවලා කරන්න විනාඩි 7ක් දෙන්න ඕකේ හා ප්‍රශ්න නැහැනේ ප්‍රශ්න කියවුවා කරා හා එහෙනම් කරන්න ප්‍රශ්න අමාරුයි කියලා හිතන්න එපා. ඔයාලටයි මතක් වෙන්න මේ පේපර් එක කළාම මතක් වේ. එතකොට ආයි පොඩ්ඩක් පොත කියවුවාම ඔළුවට ඉක්මනට දාගන්න පුළුවන් විභාගෙ ලං වුණාම. හරි. ඔයාලා කරන්න. ටීචර් ටික් කරන්න කිව්වේ මාස්තුන. ඔව්. ටීචර්. ඔව්. මොකයි තියෙන මාතෘකාව ලියන්නද? ඔය මාතෘකාව ඔය ප්‍රශ්නත් ලියන්න ඕනද? ප්‍රශ්න ටික ලියමු. දැන් කලින් එකේ ප්‍රශ්න ටික ලිව්වනේ. මේකෙත් ප්‍රශ්න ටික ලියමු. එතකොට मंगलांट निवेदी नाम हरी लाकुन वेरदी नाम वेरदी लाकुन हो हाई तुना दानिपा हरी ओके मन कर
ටීචර්ගේ මයික් ඔෆ් වෙලා. සෝරි ඔව් ඒක තමයි ටීචර් කියන එක පැහැදිලි වෙහනවද? ඔව් ටීචර් දැන් හොඳයි. දැන් අහනවා. ඔයගොල්ලෝ ලියලා ඉවරද? මයිකෝ කල්‍යාණික් ලියන ටික් මන්ට ලියන්න. හරි ලියලා ඉවරයි ආයි එකපාරක් බලන්න. නෙත් සරණ ලියල ඉවරද? අක්ල වැඩ ඉවරද? බලමු කව ලියන අය. මිනුත් ඉවරද? මනෙත් ඉවරද? මනෙත් ලියනවනේ ඉක්මනට ලියන්න පුතේ. මෙතුළි ඉවරද? හිනාවෙවි ඉන්නවා පේනවා. සසින්දු තම ලියනවා නේද? කවිෂ ඉවරද? ගුඩ්. හරි. තව ලියනවා කියපු අය ලියලි ඉවර වෙනකොට ලේසෑන් කරන්න. එතකොට බලාගන්න ලේසි. මොකද ගොඩක් අය ප්‍රශ්නේ තව කරනවා කියලා තියෙනවා. කතා කරලා වැඩක් නැහැ නේද එතකොට? අපි උත්තර ටික බලමුද? මොකක් කියන්නේ? දැන් ඔයාලට කතා කරන්න පුළුවන්. බලමු ටීචර්. බලමු ටීචර්. දැන් සම්බන්ධ වුණේ ලියවන්න. ගොඩක් ඉන්න දැන් හරි පුතේ අපි මෙහෙම කරමු. දැන් ආපු අය දැන් ওই ටීචර් ස්ක්‍රීන් එකේ පෙන්නලා තියෙනවානේ හරි වැරදි දාන ප්‍රශ්න පහ. ඒ ප්‍රශ්න පහ ලියන්න. අපි උඩ ප්‍රශ්න පහක් කළා. ඒක කමක් නැහැ. මේ ප්‍රශ්න පහ ලියලා ඉක්මනට උත්තරේ ලියන්න. එයාලා තින් පහ වෙලානේ සම්බන්ධුනේ. දැන් මුලින්දන් හිටපු අය නම් ඉවර කරන්න ඕනි. විනාඩි වැඩිපුර තුනක් දුන්නා. අපි සාකච්ඡා කරමු නේද පුතේ. නැත්නම් අපිට ඊළඟ ටික් කරන්න වෙලා මදි වෙනවා. හරි. ඔයාලට ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න පුළුවන්. හැබැයි ටීචර් පැහැදිලි කරන වෙලාවේ ඩිස්ටර්බ් කරන්න එපා පුතේ. ප්‍රශ්නයක් තිබ්බොත් chat එකට දාන්න. එතකොට උත්තරේ කියන්නම්. හරි. මම ප්‍රශ්න ටික බලන්න යන්නේ. හැමෝම වැඩ නවත්තලා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලාගෙන යමු. හරිද? ගොඩ වෙලා දෙන්න බෑනේ. දැන් ඒත් විනාඩි 7ක් 8ක් විතර දුන්නා. හරි. එතකොට මේක දැන් ඉස්සෙල්ලම ප්‍රශ්න ගත්තාම කරන්න තියෙන වැඩේ තමයි බලන්න තියෙන්නේ. හරි වැරදි දාන්න තමයි තියෙන්නේ. පළවෙනි එක තියෙන්නේ ශීතකරණ භාවිත කිරීමේදී දොර අරින වහන වාර කරන වැඩි කිරීමෙන් විදුලිය ඉතිරි කරගත හැකිය. එතකොට ඔයගොල්ලෝ කියන්නේ ආ ඒක තමයි ශීතකරණයක දොර වැඩිපුර වෙලාවක් අරිනවා නම් විදුලිය ගොඩක් යනවා. එතකොට මේ ප්‍රකාශය ඉතුරු විදුලිය ඉතුරු කරගන්න පුළුවන්ද? බෑ. බෑ. ඒක තමයි. හරි. ඕකේ. හරි. එතකොට මේ ප්‍රකාශය දෙකයිද? ඔව් මේ මෙතන ප්‍රශ්න පහටත් එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ දාගන්න. අන්තිමේට 10න් කීයද කියලා එකතුව දාගමු. අන පළවෙනි එක ගත්තේ අපි මොකද්ද? ශීතකරණයේ දොර අරින වාහන වාර ගාන වැඩි නම් විදුලිය ඉතුරු කරගත හැකිය. ඒක වැරදි ප්‍රකාශයක්. ඔයාලා වැරදි දාලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බෙනවා. ඕකේ. වැරදි. ඔයාලා වැරදි ලකුණක් තමයි වරහන ඇතුලේ දාලා තියෙන්නේ. ඊළඟ එක මාලිමා යන්ත්‍රයේ නොමැතිවද අපිට දිශාව හඳුනාගත හැකිය. කොහොම මේක හරි කියන අය බලන්න. හරි. ටීචර්. හරි. ටීචර්. හරි ටීචර්. ආව්. දැන් ටීචර් කියන්නම් මේ ප්‍රකාශය හරි. එතකොට අපිට ඉරපායන පැත්තට මූණලා හිටගත්තාම අපේ අත් දෙක දෙපැත්තට දික් කරලා එතකොට අපේ දකුණු අත කොයි පැත්තටද යන්නේ? ඔල දන්නවද ඒක බලන්න? නැගෙනහිර දිශාව. මාලිමා යන්ත්‍රේ නැත්නම්. හරිද? මාලිමා යන්ත්‍රේ නැත්නම්. ඕකේ මම ඒක කියලා දෙන්නම්.
මාලිමා යන්ත්‍රය නැත්තම් අපි කරන්නේ ඉර උදා වෙන පැත්තට අපේ මූණ දාලා හිටගන්න. හරිද? ඉර උදා වෙන්නේ නැගෙනහිරනේ. එතකොට අපි නැගෙනහිර පැත්තට අපේ මූණ ඉදිරියට හිටගන්න. හරිද? ඊට පස්සේ අපේ අත් දෙක දික් කරනවා. මේ පැත්තට මේ විදිහට. හරිද? එතකොට අපේ අත් දෙක දික් කළාම දකුණු අත තීර දිශාවකට එක දිශාවකට යනවනේ. එතකොට ඒක දකුණු පැත්ත. අපේ වම් අත ඒ දික් කරන දිශාව තමයි උතුර. එතකොට අපිට අනිත් දිශා ටික හොයාගන්න පුළුවන් නේද? අපේ මූණ දාන්නේ ඉර මේ පායන පැත්තට. ඉතින් අත් දෙක දිගාරිනවා. දකුණු අත යන්නේ දකුණු දිශාවට, වම් අත යන්නේ උතුරු දිශාවට. ඔන්න ඔක තමයි ක්‍රමය. එතකොට මාලිමා යන්ත්‍රය නැතුව අපිට දිශාව අඳුර ගන්න පුළුවන්. එතකොට ඒකට වරහන් ඇතුලේ හරියක් දාලා තියෙන්න ඕනි. හරි. ඒක හරිනා වරහන් ඇතුලේ හරි ලකුණක් දාලා තියෙනවා නම් ඔයාලගේ උත්තරේ හරි. ලකුණු දෙකයි. ඊළඟට ඉන්දියා උපමහාද්වීපයේ සිට හමායන වියලි සුළංවල බලපෑම නිසා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය අඩු වේ. වැරදි. උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. මොකද එන්නේ වියලි සුළඟක්. වියලි සුළඟේ ජල වාෂ්ප අඩුයි. ඒ නිසා උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. ඒ නිසා වරහන ඇතුලේ වැරද්දක් තමයි දාලා තියෙන්නේ. වරහන ඇතුලේ වැරද්දක් දාලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. ලකුණු දෙකයි. ඊළඟ එක ඒක නම් මම කතා කළා. උඩිනුත් ප්‍රශ්නයක් තිබුණා. ශ්‍රී ලංකාවේ විශාලම පරිපාලන ඒකකය පලාත. හරි නේද? ශ්‍රී ලංකා විශාලම පරිපාලන ඒකකය පලාත තමයි. එහෙනම් වරහන් ඇතුලේ හරියක් දාලා තියෙනෝනි. හරියක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ උත්තරේ හරි. මම දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් ඕක මෙන්න මෙහෙනේ දැන් සමහර විට ඕක මේ විදියට අහන්න පුළුවන්. එතකොට මට ගන්න කෙනෙක් උත්තරේ දෙන්න පුතේ. ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන ඒකකයේ හිස්තැනක් වේ කියලා තියෙනවා. මොකද්ද උත්තරේ? ගම ආමනිලධාරි කොට්ටාසය. අන්න හරි පුතේ. ගම නෙවෙයි ග්‍රාම නිලධාරි කොට්ටාසය කියලාම ලියන්න ඕන. අන්න ඒ විදියට තමයි දැන් ප්‍රශ්නේ එන්නේ. දැන් අද අපි ඔය පේපර් එක කළාට මේ පේපර් එක මෙන්න විදිහක් නැහැ. සමහර විට ඔක ඔයාලා මතක් ඔය ප්‍රශ්නේ මෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විශාලම පරිපාලන ඒකකයේ වෙනුවට කුඩාම පරිපාලන ඒකකයේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඒක හරි වැරදි දාන්න වෙන පුළුවන්, හිස්තැන් පුරවන්න පුළුවන් ඒ විදිහට. අපි දැන් විශාලම පළාත කතා කළාට සමහර විට අහන්න පුළුවන් කුඩාම පළාත. ඒ විදිහට ඒවා වෙනස් වෙලා තමයි ප්‍රශ්නේ එන්නේ. ඔයාලටයි මතක් කරගන්න තමයි මේක මම කරන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා අන්තිමේක යම්කිසි ස්ථානයක කෙටි කාලයක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවය කාල ගුණයයි. ඒක හරි. කොයි හරි තැනක පොඩි කෙටි කාලයක් තුළ වායුගෝලයේ තියෙන ස්වභාවය තමයි කාල ගුණය කියන්නේ. එතකොට කාල ගුණය කියන එක ඉක්මනින් වෙනස් වේ කියලා දුන්නොත් ඒත් හරි. තප්පරයක් ඇති කාල ගුණය වෙනස් වෙනවා. එතකොට මේකේ වරහන් ඇතුලේ හරි ලකුණක් තමයි තියෙන්න ඕනි. මම උත්තර ටික ඔයාලට පෙන්වන්න දාන්න දෙකේ. එතකොට බලා ගන්න පුළුවන් ආයි පාරක්. විදුලි ඉතිරි කරගත හැකිය. ඒක වැරදි. මාලිමා යන්ත්‍රය නොමැතිව දිශාව හඳුනාගත හැකිය. හරි. ඉන්දියානු උපමහාදීපයේ උෂ්ණත්වය අඩු වේ කියන එක වැරදි. පරිපාලන ඒකකයේ පළාතයි ඒක හරි. යම්කිසි ස්ථානයේ කෙටි කාලයක් තුළ වායුගෝලයේ ස්වභාවය කාල ගුණය. හරි. ওই ටික ඔක්කොමටම ලකුණු දෙකක්. වැරදි අය හදාගන්න, හරි අය ලකුණු දෙකක් දාලා 10න් කීයද කියලා දාගන්න බලන්න. දහයෙන් දහයයි කියලා ගොඩක් අය දාලා තියෙනවා. හරිම හොඳයි. වෙරි ගුඩ්. ගුඩ්. ඔයාලා හොඳට පාඩම් කරලා තියෙනවා. හතවස්සේදෙත් අපි ගොඩක් ලකුණු ගන්න පුළුවන්. ඔය විදියට පාඩම් කරලා භූගෝලයේ කරන්න. ලේසියි. හරි. ලකුණු එකතු කරගන්න ඇති කියලා හිතනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. එක චුට්ටක් ඉක්මනට කරන්න ඕනි. ඔයාලට පේනව නේද? 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර පහත පිළිතුරු අතරින් තෝරා ලියන්නයි තියෙන්නේ.
පළවෙනියකට වෙනකම් විතරයි කරන්නේ වෙනේම පෙනුනට ප්‍රශ්න කරන්න එපා මෙච්චරයි කරන්නේ හරි ප්‍රශ්න පහ කරන්න බලන්න ප්‍රශ්න තියෙනවද අක්ලා ප්‍රශ්නයක්ද ක්ලාස් 3 කියලා දන්නේ නැද්ද පුතේ අද ओके अनेक क्या करने बना प्रश्न नया नहीं था नहीं टीचर ओ टीचर ए वाला कुल इनके दानना वाले भाग अंदर तो ला दाना थे आपने प्रश्न लिया का मुने इधर पुत्ते टाक गाला लिया मु नहीं टीचर प्रश्न ये ना मेर वाला कुल से देने के लिए प्लान होने दे आ वो यार लहान ने मैं उड़ा दीरा तेरे वाचन अटिक प्रश्न चाक वाली जालेवाश बेबी में मेरा मेन हाँ दुन्नू आये तो कुछ इस तरह ही मानी मारे उत्तरे लिया पाले का पोते नॉलिया का तरह कमाक ने समतिया लिया का तरह कमेंगुत ने पोते कर टीचर इवर आई टीचर अरे ओके आई चेक कराने टीचर दिल्ली माँग किया ने कॉल टा है ना माने तहाँ दिल्ली ने ओ टीचर अंदर रह उत्तर इस तरह है लिया हमने बुत्ते ने इधर वाला कुल्लू हम किया था मैं है मने बुत्ते मैं है मगर हम दे मोया आला उड़ा दिया ना वचनाड़ी का लिया हमने नेतांग अनिवार्य उत्तरे इस तरह है लिया हमने मौन आकुड़ा दे हमने तेरे नहीं तो उड़ा दिया ना वचनाड़ी का लिया पुपुता आला टे උඩ වචන ටික ලියන්න නැත්නම් මේ වලාකුළු වර්ෂාපතනයේ සැඩසුලඟ කියලා ලියන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් උත්තරේ අකුරෙන් ලියන්න ඕනි. ඉංග්‍රීසි අකුරක් දාන්න එපා. මේ ප්‍රශ්නේ මේ විදිහටම ලියා ගන්න කෙනෙක් ඉංග්‍රීසි අකුර දැම්මම කමන්නේ නැහැ. තේරුණා නේද? හරිනේ? පැහැදිලි නේද? ඔව් ටීචර් ලීවා. ආහරි ආයි චෙක් කරන්න එක පාරක් හරි අනික ඇප් ලියනකම් ලියපු ගම්බා රේසෑන් කරන්න මට බලා ගන්න මං හිතනවා මේ ප්‍රශ්නෙට මං කියපු එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා हरे टीचर टीचर मारे प्रश्न आते हैं ना टीचर माइक को ऑफ कर रखे ना हाँ ही वाला डी चैट बॉक्स अगर दानना खुलवां टीचर मान देंगे काटू ना मुकद्दर करने की हुए कोया मुलायम दाम ही दिया नहीं बोलते नतं मुलायम दाम ही दिया टीचर सिग्नल ने तो काटू नहीं हरी मामा क्यों
प्रश्न मेन मे प्रश्न करके स्क्रीन के प्रश्न ඒ ප්‍රශ්නේ උත්තරේ ලියන්න කියලා තමයි මම කිව්වේ. ප්‍රශ්නේ පොතේ ලියා ගන්න කියලා කිව්වා. හරිනේ? Finish it. Okay. Good. Now finish. ඒ ඉවරද? Finish teacher. Finish teacher. ආ. ඉවරයි teacher. मने Finish teacher. Hari, good. Hari teacher. Hari teacher. Kavisha Devmini. Ivarada putte. Karala ivarai teacher. Oh, madam. Hari. Finish teacher. Good. Hari. Then godak ay ivara nisa api prashna tika saakatcha karamune. Tav ekak kotasak thiyena api saakatcha karana. Meka karala tav ekak prashnayak thiyena. ओके okay. आप कथा करने पड़ा मुने प्रश्न दिए देखिए हाँ वाल सदर मैक तिब्बनाते चूट आना देखा इतना करतीवर करोगे मैं बला पुलवा टीचर मटे प्रश्न आती है। नो कहते प्रश्ने। टीचर जान ताले ईमान नारम दुपट्टे इंदा इंडिया वालों कच्चर दूर आती है इधर। हमें आधे मुकादे करने बाढ़ में। हाँ टीचर में तो क्या ने कोयल में। हरी माँ किया ना हो यार ते। हरी अब मैं कथा कर ला यार के प्रश्न का उत्तर यार देने। टीचर ओके मटे विना देखा देना पुते डिस्टर्ब पे निशा इट पास कथा करमु करना एक मंट करा ओके नै 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 दास करे हाई दें आप कच्चा कच्चा करम तो वाल कम मिलते गोड वेला हाँ मेके उड़ वचन टीका मेकना ले उत्तर टीक उड़ती है ना
උත්තර හොයලා දාන්න. ඔකේ. ශාක වලින් ජලය වාෂ්ප වීම මේ නමින් හඳුන්වයි. මාව ඇහෙනවනේ? ඇහෙනවනේ ස්කෑන් කරන්න බලන්න. මාව ඇහෙනවා. හරි. ඕකේ. Thank you. ශාක වලින් ජලය වාෂ්ප වීම මේ නමින් හඳුන්වයි. මොන නමින් හඳුන්වන්නේ? උත්තරේ දෙන්න බලන්න ඒකට හැමෝම. උත්සේදනය උත්තර අපුටික වාෂ්පීකරණය සහ ප්‍රභා සංශ්ලේෂණය හරිද මේ වචන තුන නම් ඔයාලා කොහේ හරි ලියලා තියාගත්තත් කමක් නැහැ මොකද මේ උත්තර තුනම කිව්වා හැබැයි මේක එකිනෙකට සමාන නැහැ හරිද ශාක වලින් ජලය වාෂ්ප වීම කියන එක හඳුන්වන නම තමයි උත්සේදනය හරිද ශාකකේ ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප වෙනවා නම් ඒක හඳුන්වන්නේ අපි උත්සේදනය කියලා හරිද උත්තරේ ලියලා නම් තියන්නේ හරියක් දාලා ලකුණු දෙකක් දාගන්න. හරිද? ඊට අමතරව හරි. ඔයාලා කියපු වචන දෙකේ තේරුම් දෙකක් කියලා දෙන්නම්. වාෂ්පීකරණය කියලා කියන්නේ පුතේ ජලය තියෙන කුෂ්ඨයකින් අපි කියන්නේ ජලයේ සහිත මතු පිටක්. ඒ කියන්නේ ගංගාවකින්, ඇලදොලකින්, වැවකින්, මුහුදකින් ජලය වාෂ්ප වෙනවා නම් ඒක හඳුන්වන්නේ වාෂ්පීකරණය කියලා. එතකොට ගහකින් ජලය වාෂ්ප වෙනවා නම් ශාක පත්‍රයකින් ජලය වාෂ්ප විදියට ඉහළ කායි බෝලේට යනවා නම් උත්සේදනය. ඒකට කීයටවත් කියන්නේ නැහැ වාෂ්පීකරණය කියලා. ජලයේ සහිත ගඟකින්, ඇලකින්, දොලකින් කියන්නේ ජලයේ තියෙන පොළොව මතු පිට තියෙන ඒ වගේ දෙයකින් ජලය වාෂ්ප විදියට යනවා නම් අපි හඳුන්වන්නේ වාෂ්පීකරණය කියලා. මේක කැම්පියයි ඉස්සරහින් චුට්ටක් ලියාගත්තත් කමක් නැහැ පැටලෙන්න. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ උතෙන්ට ගෑවෙන්නෙම නැති වචන. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. අපි කියනවනේ ශාක තියනවනේ පුතේ. ඒ වචන වල අහලා නැද්ද දන්නේ නැහැ. හයිදි සමහර විට අහලා ඇති. ශාක පත්‍ර වලින් ආහාර නිෂ්පාදනය වෙන ක්‍රියාවලියට තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවද? ඒ තුන පැහැදිලි නේද දැන්? පැහැදිලි වුණාද ටීචර් පුතේ ඒක පටල ගන්න එපා ඒක එතකොට ක්‍රියාවලි තුනකට තමයි වචන තුන යන්නේ එතකොට මෙතන අහලා තියෙන ශාක පත්‍ර වලින් නැත්නම් ශාක වලින් ජලයේ වාෂ්ප වෙන එකට කියන්නේ එතකොට මෙතන තියෙන උත්තරේ උත්සේදනය හරි නම් හරියක් දා ගන්න අනික යාර වචන තුන ආයවසර විද්‍යා චොතේ मदसुंग अक्षर दापेटे පොළව පොළවේ ඇති ජලයේට සූර්යාලෝකයේ වැටීමෙන් මේ සිදුවේ. ඒක දැන් ගන්න. හරියට හරි. වාෂ්පීකරණය. උත්තරේ හරි. ගුඩ්. ඒක දැන් දැන් ගොඩක් අයට මතකයි. හරි. ඊළඟට මැඩම් පළවෙනි එකටයි දෙවෙනි එකටයි උත්තර කියන්නකෝ. ආ හරි. මම ආයි කියාගෙන එන්නම්. ශාක වලින් ජලය වාෂ්ප වෙලා විදිහට යනවා නම් උත්තරේ උත්සේදනය B. හරිනම් ලකුණු දෙකයි. ඊළඟ එක 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එතකොට උත්සේදනය B. 12 වෙනි ප්‍රශ්නෙට හෙමෙන් හමන සුළඟ
එකට අපි කියන්නේ මද සුලඟ ඉංග්‍රීසි අක්ෂරය දැම්මා නම් F ඕකේ ජලය වාෂ්ප ඝනීභවනයේ වීමෙන් සෑදෙන්නේ වලාකුළු ඉංග්‍රීසි අක්ෂරය A ඊළඟ එක පොළවේ තියෙන ජලයට සූර්යාලෝකය වැටුණට පස්සේ මොකද වෙන්නේ වාෂ්පීකරණය I හරි නේද ඔක්කොම බලලා හරිලා හරි දාගත්තා නේද එකක්වත් මග ඇරුන්නේ නැහනේ प्रधान कालगुणिक अंग की उत्तरे हरि वर्षापतने उत्तरे वर्षापतने कालगुणिक अंग वे उपीटने प्रधान कालगुणिक अंगे तमाय वर्षापतनय हरि एक प्रश्न लकुनु देखाई प्रश्न पहाय लकुनु दहायन किए दिखे दागन बल ओ मैं दें कथा कर आप दें प्रश्न कांड तुना कथा कर मुलिम ओ मे प्रश्न टीकने कथा कले इतकोट अभी मुलिंग कथा कला हिस्तुरा प्रश्न एक्ट लकन देखगा प्रश्न पहाट लकन दहाया दागत्ता इट पास हरी वरदि दाने प्रश्न इकट देखा ये प्रश्न पहाट लकन दहाया इट पास मेतन मे प्रश्न टीक इतकोट एक्कट लकन देखगा प्रश्न पहाट लकन दहाया अभी दें ईलाकट कथा कराने मेघ ना पुते जलेट सूर्यालोके वटीमें मे सिधुवे वाष्पीकरणय वाष्पीकरणे वाष्पीकरणेट अभी प्रश्न अंतिम प्रश्न मेक इकमन करोनी वेडिवेला दिनाते मेकट अब उत्तर टीक बल लकन टीक हंडे प्रश्न उत्तर उत्तर प्रश्न वलट निवरदी प्रश्न वलट निवरदी मेतन हिस्तान उत्तर हिता हर तेरुना उत्तर वाल हिता बहुमत पेनवा माइक ऑफ करना मेक इवर करोनी हरियट में पहा विसी पहा
उत्तर अनुराधपुर उत्तरे दिया थे टीचर बालाई किया वगे ऑफ वीडियो ऑफ करांगे इन्हें दें गोड़ाक का है ना हमारे में की इतने ना वीडियो का पेड़ डालती हैं पेड़ वेट कराने बैं मामला करूँ हाने वाह ताविनाड़ी देखा बेला वैद्य खबरा लिया लिवर है रेस्टन कर कालिं रेस्टन कर लेती ना पहले हर दान दें प्रश्न लिया लिवर है वितरक रेस्टन कराना है बाला गाना है आ कमाक ना कमाने मामा वीडियो ऑन कराने की हुए उत्तर लिया ना मध्य के लिए बाला ने वितर आई ऑन कराने मेरे प्रश्न आ गए उत्तर टिक लिया मैंने वेड कराने पा प्रश्न कथा कर मुद लखन कर निशा कथा कर मुन ओली अली
disturb කරන්න එපා අනිකයට. ඔයාලා ලිව්වා නම් උත්තර ටික ආයි පාරක් check කරන්න. ඔබගෙත් එහෙම හුරුදු වෙන්න. දෙපාරක් උත්තර බලන්න. उत्तर मुने उत्तर प्रश्न दास प्रश्न बला ओके दास प्रश्न बलनवा उष्णते लादेन सूर्य मेतन प्रश्न पहाई लकन दीर दागनोनी हरिद उष्णते बाधेने उत्तरे सूर्य ओके इलागे तुलागे वेगय मणिन एक वे उत्तरे उपकरण हम उत्तरे पैट किलोमीटर ओके देखा श्रीलंका प्रसिद्ध प्रसिद्ध उत्तर प्रसिद्ध उत्तरे तमाई अंबलांगोड हरिद उत्तरे अंबलांगोड मंदंग प्रसिद्ध का गृहस्थ निष्पादन प्रसिद्ध थोड़ा पैदुर आवत्ते प्रसिद्ध दुम्बर एक लियागण प्रसिद्ध को लियागा उत्तरे अंबलांगोड एक हरी एक दुम्बर लियागण हरी इलागे वायु दूषण वीमे प्रतिफल मिनिसाट पमनाव सतुंट शाक वलटद අහිතකරලෙස බලපාන මිනිසුන්ට විතරක් නෙමෙයි ශාකසා සතුන්ටත් බලපානවා ශ්‍රී ලංකාව අයත් වන්නේ විශාලම මහද්වීපය වූ මහද්වීප හතයි ලොකුම මහද්වීපය ආසියා මහද්වීපයට අන්න උත්තර ටික කිව්වා ඉක්මනට ලකුණු දාන්න බලන්න ලකුණු 40න් කීයද කියලා ටීචර් කියන්න 10 ටික එකතු කරලා ඊට 19 වෙනි ප්‍රශ්න මොකද හරි අයි කියන්නම් උෂ්ණත්වය හා තාපය ලබා දෙන්නේ සූර්යා විසිනි උත්තර ටික කියනවා ගන්න තුලඟේ වේගය මනින ඒකකයේ වන්නේ පැයට කිලෝමීටර ගෘහාශ්‍රිතව කනු ලබන කර්මාන්තයක් ලෙස වෙස් මුහුණු සෑදීම අම්බලංගොඩ ප්‍රදේශයේ දක්නට ලැබේ 40න් 38 ඉන්න පුතේ සල්ලි කරන්න එපා वायु दूषण वीमे प्रतिफल विधिहट मिनिसाट पवन नोव सतुंटा शाक वलट दलपाय उत्तरे श्रीलंका वायत्वान्न विशालम महाद्वीपयो आसिया महाद्वीपेटाय एके दहयेन कियद कियला मुलिन्म दागन्न ईट पस्से अपि अर उडिन ओय प्रश्न 40म लियला इवराय पटांग अतु तन उडिन 40न कियद कियला दागन्न टीचर पेन्नन्न दाला 44 टीचर मे विधियट मे उड उडम पलवेनि प्रश्न लियपु तनट गीला 40न कियद कियला दागन्न मेहेम 40 दाला इरां गहला मेहेम रवमत दा मैडम
किलोमीटर ගෘහාශ්‍රිත වෙස් මුණු කරන්නේ අම්බලංගොඩ වායු දූෂණ මිනිසාට පමණක්ම සතුන්ට හා පරිසරයට කියලා ගන්නත් පුළුවන් පුතේ කමක් නැහැ ඉතින් මේ මිනිස්සු සතු ඔක්කොම ඉන්නේ පරිසරය නිසා ශාකවලට කියලා ගන්නත් පුළුවන් දෙකටම දාගන්න කමක් නැහැ ශාක කියලා තියෙනවනම් ගොඩක් හොඳයි මට ඉතින් ශ්‍රී ලංකාව අයත් වන්නේ විශාල මහද්වීපය ආසියාවටයි බලමු ලකුණු අඟුඩක් ඇයිද ලකුණු 40 40ම තියෙනවා වෙරි ගුඩ් अद प्रश्न पात्र अमारे मे एक तले मारे दूर इंदिया थारी इंदिया तमिलनाडु तले मारे मीदा किलोमीटर विसी हाई मैं क्यूवे दूट माम प्रश्न पत्र मंगिताने अक्ला प्रश्न हरियति अक्ला इन्नवना उत्तरे मंगिवा ओके प्रश्न कथाकर प्रश्न पत्र आशद उत्तर जनवरी वाला तीर निशा मे हत वसरे कोटस मे पेपर देखस तीर तब एक प्रश्न हेम सती मे हेम कर प्रश्न वसरे पेपर प्रश्न करना इट पास हत वसरे पाड़ में चुट्टी कोट सा देख बैलेंस गिगने टर्म टेस्ट लकड़ प्रश्न हेम कम तीन पेपर एसी के हरिपुते कथाकरा मुखर प्रश्न तीयन अद कथाकरा प्रश्न तीन चट दुते क्लास इवरकर अभी प्रश्न नैने प्रश्न नैने हरी